ජයගමු ශ්‍රී ලංකා වවුනියාවට දෙස් විදෙස් රැකියා අවස්ථා මාර්තු 29 සහතික ගාමිණී මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී සියලු දෙනාටම සුබ උදෑසනක් විශේෂයෙන්ම අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ පක්ෂයේ කටයුතු කරන්න යන ආකාරය සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා පොජන පෙරමුණ හැටියට ගරු බැසිල් රාජපක්ෂ මහතුමා නිර්මාතෘයා හැටියට වැඩපිළිවෙළ සාර්ථක කරලා තියෙනවා පක්ෂයේ ඉතාම වේගවත්ව සංවිධාන කටයුතු ඉදිරියට අරයි යන්න එයානුව පළමුවෙන්ම අපේ මේ මූලස්ථානයට පක්ෂ මූලස්ථානයට පළමුවෙන්ම කැඳෙව්වා අපේ ප්‍රාදී සභාවල හිටපු පළාත් පාලන ආයතනවල සියලුම සභාපතිවරු නගරාධිපතිවරු කැඳවලා සාකච්ඡාවක් කරා ඊට පස්සේ ආසන සංවිධායකවරු සියලු දෙනාම ගෙනල්ලා පක්ෂයේ වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡා කරා ඊට අමතරව ශ්‍රී ලංකා පොජන පෙරමුණේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක සාකච්ඡා කරා මේ පක්ෂ මූලස්ථානයේදී ඒ වගේම දැනට ඊට පසුව හැම දිස්ත්‍රික්කෙම දිස්ත්‍රික්ක සංවිධාන ටික කැඳවලා සාකච්ඡා කරලා දැන් අවසානයි අපේ ඊළඟ අදියර වෙන්නේ දිස්ත්‍රික් මට්ටමේ රැස්වීම පවත්වන්න එම රැස්වීම 30 වෙනිදා අපි හම්බන්තොට දිස්ත්‍රික්කේ තංගල්ලේදී කරන්න ලෑස්ති කරලා තියෙනවා පළවෙනි දිස්ත්‍රික් මට්ටමේ රැස්වීම දිස්ත්‍රික් මට්ටමේ රැස්වීම ටික කරලා ඉවරලා අපි ජාතික මට්ටමේ මහාරැස්වීම සුපුරුදු පරිදි වෙනදා කරන ආකාරයට නව නියෝජනය කර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කරන්න කටයුතු කරගෙන යනවා ඊට අමතරව මැයි දිනය තාම උත්කර්ෂව අන්දමින් කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා මේ වෙනකොට කැම්බල් පිටිය අපි වෙන් කරාන තියෙනවා මැයි දිනේ සඳහා අපේ පක්ෂයේ සියලුම සමාජිකයෝ ක්‍රියාකාරීන් ඒ වගේම අනුබද්ධ සංවිධාන වලය මහජන නියෝජිතයන් පළාත් පාලන ආයතන පළාත් සභා පාර්ලිමේන්තු ඒ සියලු දෙනාම සහභාගී කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා අද හවස 3ට අපේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ විජේරාම නිල නිවාසයේදී අපේ පක්ෂයේ විධායක සභාව පවත්වන්න කටයුතු කරලා තියෙනවා ඊට අමතරව අපේ ඊළඟ තියෙන ප්‍රධානම දේශපාලන අධිකාරිය හැටියට අපි සැලකන්නේ අපේ පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය ඊළඟට කැඳවන්න තියෙන්නේ මේ විදිහට ඉතාම පිළිවෙලකට අනුපිළිවෙලකට සියලුම සංවිධාන කටයුතු පෙළගස්වමින් ඉදිරියට යන්න ඒ අවශ්‍ය කටයුතු පක්ෂයේ හැටියට දැන් අපි කරාන යන්නේ ඒ නිසා අපිට මේක මැතිවරණ වර්ෂයක් හැටියට නම් කරලා තියෙනවා 2024 මොන මැතිවරණේ තිබ්බත් ශ්‍රී ලංකා පොජන පෙරමුණ ඒ මැතිවරණයට ඉතාම ඉහළින්ම මුහුණ දෙන්න පුළුවන් විදිහට ඒ වගේම ශක්තිමත්ව මැතිවරණ ව්‍යාපාරේ කරන්න පුළුවන් විදිහට ඒ වගේම මේ මැතිවරණවලදී පක්ෂය ජයග්‍රහණය කරන මාවතට ගෙන එන්න ඒ අවශ්‍ය සියලු වැඩ කටයුතු දැන් අපි කරගෙන යනවායි කියන එක කියන්න කැමතියි. අපි දන්නවා විරුද්ධ පක්ෂවල සමහර අය කියන්නේ ශ්‍රී ලංකා පොජන පෙරමුණ ඉවරයි, පොහොට්ටුව ඉවරයි, පොහොට්ටුවට මන්ත්‍රීවරු නැහැ. දැන් අපි අපේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තියෙන දවසෙත් පාර්ලිමේන්තුව පවත්වද්දි තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම තිබ්බේ. 60කට වැඩි පිරිසක් පාර්ලිමේන්තු දවසෙත් ඇවිල්ලා හිටියා ඒ පක්ෂයේ සාකච්ඡාවට. පාර්ලිමේන්තු කටයුතු කෙරෙද්දී නැත්නම් තවත් වැඩි වෙනවා. ඉතින් මේ විදිහට අපි සියලුම පළාත් සභා හිටපු මන්ත්‍රීවරු අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ප්‍රාදී සභා සභාපතිවරු අපේ පක්ෂයේ කිසිම අපි කියන හැටියට කඩාවැටීමක් සිද්ධ වෙලා නැහැ. සමහර අය ඉතින් අපේ පක්ෂයේ අරගලයෙන් පස්සේ ඉවරයි කියලා හිතේ තියාගෙන එක එක පැති වලට මාරු වුණා. ඒ මාරු වුණ අයටත් දැන් ආපහු එන්න බැරි තත්ත්වයක් තමයි වෙලා තියෙන්නේ. නමුත් මේ පක්ෂයේ ඇවිල්ලා තාම ශක්තිමත් පක්ෂයක්. මේක අපේ රටේ ගෞරවයගේ කංකරුවෝ නියෝජනය කරන මැධ්‍යම ප්‍රතිපදාව තියෙන මැද පිළිවෙත යන පක්ෂයක් මේක අපේ පක්ෂයේ අන්තවාදී පක්ෂයක් නෙමෙයි අපි ගෙවල් ගෙන තියන්න වාහන කඩන්න මිනිස්සු මරන්න මිනිස්සුන් දිහිරිහර කරන පක්ෂයක් නෙමෙයි අපි දන්නවා ඉතිහාසය දිහා බලපුවම මැතිවරණයක් ඉවර වුණාම පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ගියා ඇති වුණා 2004-2005 එහා පැත්තේ එහෙම තත්ත්වයක් රටේ තිබුණේ මැතිවරණයක් ජයග්‍රහණය කරපු අනිත් පාර්ශ්වයට ගහනවා ගෙවල් ගෙන තියෙනවා මරනවා ස්ථාන මාරුවීම් කරනවා රජයේ සේවකයන්ගේ ඒ සියල්ලම නැවතුවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පැමිණි දා ඉඳන් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ කියා ඇති වුණේ නැහැ ඒ වගේම ඉස්සර හොරචන්ද දාන වැඩපිළිවෙළක් තිබුණා 2005 ඉස්සර වෙලා මොකද හොරචන්ද මිටි ගණන් දැම්මින් පොලිවලින් තුවක්කු ගෙනල්ලා අපේක්ෂකයෝ ජනතාව බය කරලා ඒ සංස්කෘතියක් නැති කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුගයේදී එතුමා හඳුනුම්පත ඐඩෙන්ටි කාඩ් එක අනිවාර්ය කරා ඊට පස්සේ හොරචන්ද දැමීම නැවතුණා ඉතින් ඒවා හුඟා දෙනකොට අමතකයි අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන
කතා කරන්නේ මේ රටේ ගෙවල් ගිනි තියාපු මිනී මරාපු දේපළ විනාශ කරපු මානව හිමිකම් උල්ලංඝනය කරපු අය තමයි අද ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් ගැන කතා කරන්නේ. නමුත් මානව හිමිකම් ගැන කතා කරන්න පුළුවන් එකම පක්ෂය තමයි අපේ පක්ෂය. අපේ පක්ෂ නායකයා තමයි මේ සියලුම යුද්ධය අවසන් කරලා ත්‍රස්තවාදී මේ රටේ අවසන් කරලා මිනිසුන් නිදහසේ ජීවත් වෙන්න දුන්න පක්ෂ නායකයා තමයි අපේ පක්ෂ නායකයා. කවුරු මොනවා කතා කරත් ලොකුවට තමන්ට රැල්ල තියෙනවා කියලා කිව්වට එහෙම රැල්ලක් නැහැ. මැතිවරණ ඉදිරිය රැල්ල කොහෙ තියෙන්නේ කියලා බලාගන්න අපි කාටත් පුළුවන්. මැතිවරණ අවස්ථාව ආපුවාම ඒ කෙසේ කවුරු මොනවා කිව්වත් පක්ෂයක් හැටියට අපි ඊටාම ඉදිරියට යනවායි කියන එක ප්‍රකාශ කරන්න කැමතියි. දැන් අද පැවැත්වෙන්නේ ඔබතුමන්ලගේ විධායක සභා රැස්වීමද? මොකද ඒ රැස්වීම? අපේ විධායක සභාව විධායක සභාව නියෝජනය කරනවා නගරාධිපතිවරු, ප්‍රාදී සභා සභාපතිවරු, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ආසන සංවිධායකවරු, මුළු රටේම පළාත් පාලන ආයතන ඉඳන් ඒ ආසන මට්ටම, දිස්ත්‍රික් මට්ටම, පළාත් මට්ටම, ජාතික මට්ටම අනු සංවිධානවල අපේ නියෝජිත ඉන්න විධායක සභාවේ මේ සියලු දෙනාගේ මේ සමංගිත්ව වෙච්ච අපේ ප්‍රබලම සංවිධානය තමයි විධායක සභාව. අද තමයි විධායක සභාව රැස් වෙනවා. දැන් මේකෙදි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන විශේෂ කාරණා මොනවද? දැන් න්‍යාය පත්‍රේ තාම ඇත්ත අපේ අතර හම් වුණේ නැහැ. න්‍යාය පත්‍රේ අවස තුනට තමයි අපිට ලැබෙන්නේ. ඉතින් අපි එතනදී තමයි සාකච්ඡා පිළිබඳව කියන්න පුළුවන් වෙන්නේ. එකෙන් පස්සේ රැස්වීම පස්සේ සූදානමකින් තොරව සාකච්ඡාවකට යනකොට ඒ සාකච්ඡාව සාර්ථක වේවිද? නෑ, ඉතින් සූදානම් පිට ගියපුවම තව සාකච්ඡාව මේ මේ නොයෙක් ආකාරයට පුළුවන් වෙන වෙන විවිධ දේවල් මතුවෙන්න. සාකච්ඡාවට අදාළ දේ පමණක් අපිට අදට අදාළ දේ පමණක් සාකච්ඡා කරන්න පුළුවන් වෙයි න්‍යාය පත්‍රය දිහා බලපුවාම. ඉතින් න්‍යාය පත්‍රය බලපුවාම ඒ න්‍යාය පත්‍රය පොඩි ළමයි නෙවෙයි එන්නේ, දේශපාලනය කරලා පළපුරුදු අයනේ. න්‍යාය පත්‍රය අනුව ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, විවේචනය කරන්න පුළුවන්. ඒක සිහි ගැටලුවක් නෙවෙයි, අපේ පක්ෂයේ නිදහස තියෙනවා. ඒ කියන්නේ පොදු ජන පෙරමුණේ න්‍යාය පත්‍රය හදන්නේ කවුද? පොදු ජන පෙරමුණේ න්‍යාය පත්‍රය හදන්නේ අපේ පක්ෂයේ ඉන්න නායකයෝ. ඕනම පක්ෂික නායකයෙක්, පක්ෂ ලේකම් ඉන්නවා, පක්ෂයේ නායකයා ඉන්නවා, ඒගොල්ලෝ තමයි මැදිහත් වෙලා මේ හදන්නේ. නායකයෝ කිව්වේ නායකයෝ කී දෙනෙක් ඉන්නවද පක්ෂේ? නායක කියන්නේ අපේ පක්ෂයේ ප්‍රධාන නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ඊළඟට අපේ පක්ෂයේ නිර්මාතෘවරයා මේක මෙහෙවර නායකයා බැසිල් රාජපක්ෂ මහත්තුමා, ඊළඟට එන පක්ෂයේ මහලේකම්. ඉතින් මේ මේ විදිහට තමයි අපේ නායකයෝ බිහිවෙලා. කියන්නේ කොච්චර සාකච්ඡා කරත් අවසාන තීන්දුව ගන්නේ නායකයෝ? නෑ 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 නෑ, එහෙම නෑ. අවසාන තීන්දුව ගන්නේ විධායක සභාවේ තීන්දුව යනවා දේශපාලන බලමණ්ඩලයට. මමත් ඉන්නවා දේශපාලන බලමණ්ඩලයේ. දේශපාලන බලමණ්ඩලයෙන් තමයි අවසන් තීන්දුව ගන්නෙ. හුඟා දෙනෙක් කියන මේ රාජපක්ෂවරු ඒකාධිපතිත්වයක් කරගෙන යනවා කියලා. එහෙම ගන්නෙ ඉතින් හැම කාලෙම අපිත් එක්ක සාකච්ඡා කළා තමයි තීන්දුව ගත්තේ. මේ කාලේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්න කාලේ තිබුණා සමස්ත ලංකා කාර්ය සභාව, ඊළඟ තිබුණා මධ්‍යම කාර්ය සභාව. ඒ දෙකම කැඳවල තමයි ඒ කාලේ තීන්දුව ගත්තේ. දැන් අපි අලුත් පක්ෂය හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තියෙනවා විධායක සමස්ත ලංකා කාර්ය සභාව තියෙනවා, විධායක සභාව තියෙනවා, දේශපාලන බලමණ්ඩලය තියෙනවා. මේ ආයතන තුනෙන්ම ගන්න තීන්දුව තමයි අන්තිමට නායකයෝ ක්‍රියාත්මක කරන්නේ. කිසි ගැටලුවක් නැහැ. දැන් මේ විධායක සභාවේ නිලතලවල වෙනසක් මොන හරි වෙන්න નિયમિતව තියෙනවද? නෑ නෑ නෑ, අපි පත් කරානේ. නෑ, අපි පත් කරානේ. විධායක සභාව පත් කරා, දේශපාලන බලමණ්ඩලය පත් කරා. එතකොට පොදු ජන පෙරමුණේ සභාපති කවුද? පොදු ජන පෙරමුණේ සභාපතිවරයා දැන් නායකයා, නායකයෙක් අපේ ඉන්නේ, ලේකම් ඉන්නවා, භාණ්ඩාගාරික ඉන්නවා. සභා නෑ, සභාපතිවරේ අවශ්‍ය නෑනේ. සභාපති ඉන්නවා, අපේ හාමුදුරු ස්වාමි වහන්සේ ඉන්නවා. ස්වාමි වහන්සේ කෙනේ සභාපති. උන්වහන්සේ වැඩිය මේ ක්‍රියාකාරී දේශපාලනට එන්නේ නෑ. කියන්නේ උන්වහන්සේ නමට පමණද? නෑ නෑ නෑ, නමට නෑ. ක්‍රියා පක්ෂේ අපි මේ හංගන්න හරමේ දෙන්නේ නෑ. පක්ෂේ ක්‍රියාත්මක කරන්නේ පක්ෂ නිර්මාතෘවර බැසිල් රාජපක්ෂ මහත්තුමා තමයි. එතුමා තමයි මේ ක්‍රියාත්මක කරන, يعني සියලු ඩිසිෂන් ගන්න එතුමා. ඔව් ඔව්. සභාපති හාමුදුරුවෝ අරිය ක්‍රියාකාරීව මේකට සම්බන්ධ වෙන්නේ නැහැ අතරම. ඒ කියන්න පැහැදිලි. දැන් කොහොම හරි දැන් අද සාකච්ඡාවේදී ඊළඟ ජනාධිපති අපේක්ෂකය සම්බන්ධයෙන් තීන්දුවක් ගනීවිද? නෑ, කියන්න බෑ. මට කියන්න බෑනේ ඒක තාම. එහෙම නිකන් හීන කියන්න බෑ, පේන කියන්න බෑ. වැරදිලා හරි ඇහුවොත් ඔබතුමා සහභාගී වෙනවද ඒකට? ඔව්, මම යනවා, තුනට යනවා. ඔබතුමාගෙන් ඇහුවොත් කවුද ඇත්තටම ජනාධිපති අපේක්ෂකත්වයට හොඳයි කියලා හිතෙන්නේ කියලා ඔබතුමාගේ මතය මොකද්ද? මගේ මතයක් කියලා ඉතින් මට දැම්ම කියන්න බෑනේ. දැන් එතන පොදු මතයක් වෙන්න එපයි. එතන අපි සාකච්ඡා කරපුවාම අපේ දේශපාලන බලමණ්ඩලයේ වැඩි පිරිසක් කැමති වෙන දෙයට
අපි කැමති වෙනවා ඒක අපි බෙදීමක් ඇති වෙන්නේ නැහැ එතන ඉන්න බහුතරය කැමැත්ත සඳහා අපි අවස්ථාව දෙනවා පක්ෂය එකයි කරන්නේ දැන් ඔය විධායක සභාව රැස්වීමේදී මත විමසීමක් කරොත් එහෙම ඉස්සෙල්ලා තියන්න ඕන පළමුව තියන්න ඕන මහමැතිවරණයද ජනාධිපතිවරණයද එස් එම් චන්ද්‍රසේන මන්ත්‍රීතුමා අත උස්සන්නේ මොකටද නෑ නෑ මම ඇත්තරම මං ගරු බැසිල් රාජපක්ෂ මහත්තුමා කාරණයක් ඉදිරිපත් කරා මහමැතිවරණය කලින් තිබ්බොත් මේ පක්ෂවල ඒ වගේම ඒ අපේක්ෂකයන්ගේ තත්ත්වය කලින් මැන බලා ගන්න පුළුවන් ඊට පස්සේ තාම සාර්ථක ජනාධිපතිවරණයක් තියන්න පුළුවන් ඒ කාරණේ පාදක කරගෙන කියලා ජයග්‍රහණේ කරන ආකාරය පිළිබඳව හොයලා බලලා කියලා ඒක ඇත්තටම සාධාරණ දෙයක්. මොකද හේතුව අපි කියමු දැන් වර්තමාන ජනාධිපතිතුමාට සහයෝගය දෙනවද නැද්ද කියලා හුඟක් දෙනෙක් අහන්නේ. ඉතින් වර්තමාන ජනාධිපතිතුමාට සහයෝගය දෙනවා කියන එක ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි වර්තමාන ජනාධිපතිතුමාට උනා ශක්තිමත් වෙන්නේ තුමාට තියෙන පාර්ලිමේන්තුවේ ඉසුරුවීමේ හැකියාව එකකින් එතුමා ප්‍රයෝජනේ ගත්තොත් හොඳයි කියලා මම හිතනවා. මොකද දන්නවා එතුමාටත් අවදානමක් නැහැ ඊට පස්සේ. එතුමාටත් අවදානමක් නැතුව ඒකට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ හින්දා අනිත් එක පාර්ලිමේන්තු මැතිවරණේ තිබ්බම තියෙන වාසිය තමයි අර අපි කිව්වාගේ දැන් බැසිල් රාජපක්ෂ මැතිතුමාත් ඒකයි ඉදිරිපත් කරන්නේ. එතුමා කියන්නේ මේ ජනාධිපතිවරණයෙන් පස්සේ මහමැතිවරණ තියපුවම ඒක අර රැල්ලට අපේ රටේ පුරුද්දක් වෙලා තියෙනවා. ඒක නිකන් එක පැත්තකට හොදාගෙන යනවා. ඒතර ඇත්තටම අනිත් පක්ෂ හුඟක් අසරණ වෙනවා. අනිත් පක්ෂවලට තියෙන මහජන මතේ නිකන් ඒක අර මේ ගසාගෙන යනවා වගේ දෙයක් වෙනවා. ඉතින් ඒක ඉතිහාසය වෙලා තියෙනවා. ඒක දිගින් දිගටම නිකරනම හොඳයි. මොකද ජාතික ආණ්ඩුවක් සහභාගී ආණ්ඩුවක් හදන තරමට හොඳයි. දැන් අපිට ඇත්තටම වැඩි උදාහරණ අපිමයි. ජනාධිපතිවරයා 69 ලක්ෂය ඡන්ද ගත්ත 3-2 බලය ආවා. තුනෙන් දෙකේ බලයක් නැතුව අර චන්ද්‍රික වණ්ඩාරනායක මැතිණිය එක ඡන්දකින් අවුරුදු පහක් අරන් ගියේ අපිට 115ක් 16 හිටියන ආණ්ඩුව අදත් අපේ තියෙනවා මගේ නම් මතේ ඒකයි ඒ නිසා ඕනෑට වැඩිය බලයක් දෙන්න අවශ්‍ය නැහැ පාර්ලිමේන්තු එක පක්ෂයකට ඒකේ ඉතිහාසෙ මම ඕන තවත් කියන්න සිරිමා වණ්ඩාරනායක මැතිණිය 70 තුනෙන් දෙක බලයක් ගත්තා සිරිමා වණ්ඩාරනායක මැතිණිය ඊළඟ සැරේ ආණ්ඩුව අර යන්න බැරුණා තුනෙන් දෙකේ බලය ගත්තා එක එක කියලා අපි ඉසු ගෙල්ලා ඒ ආණ්ඩුවෙත් සිරිමා වණ්ඩාරනායක මැතිණිය හරියට ආණ්ඩුව කරා පංවා පක්ෂේ කඩාගෙන ගිහිල්ලා ඒ වගේ දේවල් වුණා. ඒ වගේම 6-5 බලයක් ගත්තා ඊට පස්සේ 77 දී ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 77 බලය අරන් මොකද වුණේ? තුනේ 77 6-5 බලයක් අරන් එතුමාට අන්තිමට ඊළඟ මැතිවරණයට මැතිවරණේ මහ මැතිවරණේ තියන්න බැරි තත්ත්වයටපත් වෙලා තමයි ජනමත විචාරණයක් තිබ්බේ. ජනමත විචාරණ තියන්න උනා මහමෙතුණක් තියන්න හයියක්වත් ආවේ නැහැ. ඒකත් ඒ බලේ වැඩි වෙලා වෙච්ච දෙයක්. ඒ වගේම චන්ද්‍රික බණ්ඩාරනායක මැතිණිය 2004 දී 94 දී එක ඡන්දකින් තමයි ආණ්ඩුව පවත්වන්නේ කියේ. නමුත් 2006 මැතිවරණයක් තිබ්බා ඒකෙන් 137ක් කොහෙද තිබ්බා මන්ත්‍රීවරු හිටියා. ආණ්ඩුව අරයන්න පුළුවන් උනේ 2001 වෙනකන් අවුරුද්දයි. එතනත් මන්ත්‍රීවරු වැඩි වුණා. ඊට පස්සේ එතනත් කට්ටියක් කඩාගෙන ගිහිල්ලා ඒ කාලේ ආණ්ඩුව කඩා වෙලා අවුරුද්දකින් මැතිවරණයක් තියන්න සිද්ධ වුණා. ඉතින් ඒ ඉතිහාසයේ දිහා බලපුවම අපිට පාර්ලිමේන්තු මැතිවරණයක් කලින් තියෙන එක හොඳයි කියලා තමයි මම නගව නම් පුද්ගලික අදහස. අපේ විපක්ෂයේ ස්ථාවරය කියන්නේ අපේ පක්ෂයේ ස්ථාවරය තමයි දැනට ජනහින්න ජනාධිපතිතුමා කරාණ යන්නේ ප්‍රතිවිහිගත කරන්නේ එතුමා කරන්නේ සියලු මාංශත් එක්ක සාකච්ඡා කරලා රටවල් එක්ක සාකච්ඡා කරලා ආයතනත් එක්ක සාකච්ඡා කරලා ඉතාම සාර්ථකව ඒක අරන් යනවා හඳුන්නෙන්ති මන්ත්‍රීතුමා හිටපු මන්ත්‍රීතුමාලට ඒ වගේ හීනනේ ආණ්ඩුවක් එන්න එපැයි මේ සාකච්ඡා කරන්න ඒක ඉන්නේ ආණ්ඩුවක් කියන්නේ ඒක එක සීන බෝල කතා මේ දවස්වල හොඳට අහගන්න පුළුවන් ඒගොල්ලෝගේ ඒවා කෙරෙන්නේ නැති දේවල්නේ කරන වැඩේ දැනට ඉන්න ජනාධිපතිතුමා කරාන යනවා ඉන්නේ එක්කෙනා